සියලු දේශපාලනාකත්වය ආශිර්වාදයෙන් මේක පටන් ගත්තේ. දැන් අපි කිව්වේ ජාතික ඩෙංගු මර්ධන ඒකකෙන් ඇවිල්ලා විශේෂයෙන් ඇවිල්ලා පරීක්ෂා කරුවා මේ කාණු වල ඩෙංගු කීට ඉන්න පුළුවන්ද කියන කාරණේ. නමුත් හොයාගෙන තියෙනවා කීට විද්‍යාඥයන් විසින් මේකේ ඩෙංගු මදුරෝ නැහැ කියන පණිවිඩය. ඊට පස්සේ අපිට නව තාක්ෂණය අනුව ඩෙංගු රෝගී ඉන්න තැන සිතියන් ගත කරන්න අවශ්‍ය වෙන ඩිජිටල් තාක්ෂණය අපිට ලබා ගැනීම අපිට ලබා දුන්නා. ඒකට අවශ්‍ය කරන ටැබ් අපේ ඇමතුමා ලබා දුන්නා. ඉතින් මම දකිනවා මේ ව්‍යාපෘතියට අපි ප්‍රියතමන්ලාගේ සහයෝගය ලැබී මේ මීසන් වලද පාසල් වලද මේ ගොඩාක් වැඩ කෙල්ල තියෙනවායි කියලා අපි දකිනවා. අපි ඒ නිසා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා නිමල් දන්සා මැතිතුමාටද. ඒ වගේම හැමදාම මේ ස්ථානයේ නගර සභාවට උදේ පාන්දරම ඇවිල්ලා මෙහෙවුම් මේකක් තුළ සෑමදේම සංවිධානය කරගෙන විවිධ පළාත්වලට ගිහිල්ලා මෙවැනි සේවයක් කිරීම ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එර සහභාගී වුණා ඔබ සියලු දෙනාට. මේ ඩෙංගු වැඩි මිනිස්සු මැරෙනවා වැඩි. මේක පිළිබඳව මායමත්වා මට ඒදි කතා කිරීම සම්බන්ධව තමයි මම ලංකාවට එන්නේ. ඇවිල්ලා මම දවස් 3කින් මේ ව්‍යාප්තිය අපි පටන් ගන්න. මේක අපි ව්‍යාප්තිය පටන් ගත්තම අපි කියනවා මේකට කිසිම පක්ෂ ભેදයක් නැහැ, කිසිම ජාති ભેදයක් නැහැ, කිසිම ආගම් ભેදයක් නැහැ. එකම දේ මේක මේ ඩෙංගු තුරන් කිරීම විතරයි අපේ අරමුණ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ පටන් ගත්ත දායින් ඉඳලා අපි විශේෂයෙන් අපේ ගරු අනුනායම් පියතුමා ඇතුළු සියලුම පියතුමාලා අපිට විශාල සහයෝගයක්. සියලුම දේශපාලන අධිකාරී විශාල සහයෝගයක් දුන්නා. සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන විශාල සහයෝගයක්. ඒ නිසා මම මුලින්ම මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අර දැක්කපු අපිට 75% අපි අඩු කරගන්න අපි බලාපොරොත්තු අපිට මේ වෙද්දි 78% අඩු කරගන්න පුළුවන්. හැබැයි මේක අද අපි නගර සභාවට බාර දීමෙන් මේ කාර්යයෙන් අපි අයින් වෙලා යන්නේ. නගර සභාවට මේ කාර්යය අපි බාර දෙනවා. ඒගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ මේක කරගෙන යනවා. හැබැයි අපි පසු විපරම ටිකක් කරගෙන යනවා. මොකද මේක තව ටික කාලයක් කරගෙන යනවා මං හිතනවා. හැබැයි දැන් මේ ඉන්න සියලු දෙනාට අවශ්‍ය සම්පත් ටික තියෙනවා. මේ සියලුම දේවල් තියෙනවා කරගෙන යන්න පුළුවන්. මේ ව්‍යාප්තිය පටන් ගත්තී තිබ්බා මේක සමර්ථයෙන් ගල මෙගා ව්‍යාප්තිය 1300ක් විදාර කරනවා. මං හිතනවා මං තමුන්හන්සට කියන්නම් නගර සභාවේ යම්කිසි මුදලක් වියදම් වුණා නම් එදිනෙදා කාර්යයන් කරන්න කරපු වේදම තමයි කලේ. ඒක සාමාන්‍ය නගර සභාවක් කරන්නේ. ඊට අමතරව කිසියම් මුදලක් නගර සභාවෙන් වැඩිපුර වියදම් කරලා නැහැ. ඒ සියලු මුදල් මම සහ මගේ පෞද්ගලික හිතවත් අයකින් තමයි කරගත්තේ. ඒකම අද වෙද්දී අපිට ආපදායකින් 100ක් අපිට කානු සුද්ධ කරන්න. මේක මේ තියෙනවා විශාල කානු කොටයක්. ඉතින් නගර සභාවෙන් ඕවා කරන්න ඕනේ කොහොමද? ඒ නිසා මේ මුදල් මම හිතා 100ක් අද වෙද්දී අපිට අනුමතයලා ඇවිල්ලා තියෙනවා. අපි මම බලාපොරොත්තු වෙනවා. තව කීයක් හරි නගර සභාවෙන් මේ ව්‍යාප්තිය නිසා වැඩිපුර ගියා නම් මේ මුදල් ව්‍යාප්තියත් මම අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට ඔස්ට්‍රේලියාවේ ඉද්දි මට දවස් 4ක් පා නිින්ද ගියේ නැහැ. මොකද මම ඉන්න දළුපොත ප්‍රදේශේ තමයි මිනිස්සු මැරෙන්න ගත්තේ. මම ඉන්න ප්‍රදේශේ තමයි ඩෙංගු වැඩිම. ඒ නිසා තමයි මම ආවෙත් ලංකාවට. නැත්නම් මම අවුරුදු දෙකක් මම මේකේ සම්බන්ධීකරණ එකේ සභාපති නෙමෙයි. මම මේකේ සංවිධායක නෙමෙයි. මම මේකේ නගරාධිපතිත් නෙමෙයි. මට කිසිම බලයක් නැහැ මීගම තුල මේක කරන්න. නමුත් මේක ජාතික වැඩපිළිවෙලක්, ගමේ වැඩපිළිවෙලක්, මීගම ජීවත් වෙන මගේ වැඩපිළිවෙලක්. මම මේක පටන් ගත්තත් කිව්වා මම මේ ව්‍යාප්තිය කරන්නේ මා බේරගන්න. හැබැයි ඕගොල්ලෝ සියලු දෙනාත් ඕගොල්ලෝ බේරගන්න මේ ව්‍යාප්ති ගන්න. එතකොට අපිට ඔක්කොම බේරගන්න පුළුවන් කියලා. හැබැයි අද ඒක සාර්ථක වෙනවා. මේක සාර්ථක කරගන්න විශාල පිරිසක් අපිට උදව් කළා සමහර වෙලාවට. ටෙලිෆෝන් කෝල් එකෙන් සමහර අදහස් අපි දන්නවා සම්පත් ගොඩ වුණ මාත්‍ය අපිට මීගමට අඳුනලා දුන්නා සම්පූර්ණ GPS තාක්ෂණය ඩෙංගු රෝගියා කොහෙද ඉන්නේ ඩෙංගු රෝගියා කාට කියලා කෙලින්ම GPS තාක්ෂණයම දාන ලංකාවේ කොහෙද ඒක කරන්නේ. එතුමා නිකම්ම එතුමාගේ සේවකයෝ දාලා කරලා තුනේ. ඒ වගේ විවිධ වැඩසටහන් කළා. අපේ සංදිසි පියතුමා මම හිතන්නේ දැන් විශාල කාර්යභාරයක් කරගෙන යනවා ඩෙංගු සම්බන්ධව ට්‍රැප් එකක් දෙමින්. සියලු දෙනා දෙවෙනාංශක නාමයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මීගමුව ඩෙංගු වලින් මැරෙන ප්‍රමාණය ආරක්ෂා කරන්න ඩෙංගු රෝගීන් අපි දන්නවා ඩෙංගු රෝගියෙක් වුණාම ඒ පවුල අරිම බයෙන් ජීවත් වෙනවා. ඒ නිසා මේක පිනක්. සියලු දෙනා මේක මැදිහත් වෙලා මේ කර ක්‍රියාදාමයේ පිනක්. මේ අපිට ලබා ගන්න පුළුවන් පින් තියෙනවානේ. අපි එම්සිම පල්ලි හරි පන්සල් හරි ගියාම විනාද දාමන්නේ කරන්නේ. මේක විනාද දාමත් තමයි අපි සියලු දෙනා අපි සියලු දෙනාට කරගත්තේ. ඒ නිසා සියලු දෙනාට ස්තුතිය